ද අයිබෝුවන් කිරිසිහිනේට අදනෙන YouTubeුප් නල්ල එකට ඔයලවා දත්තාදරයෙන් පිළිගන්නවා. මුලින්මෝ ඇල සියලු දෙනාටම සුබ නත්තලක් වේවා කියල ම ප්‍රාර්්තල කරනවා. ගර්බෙනී වෙන්න ලාපොරොත්තුවෙන් ඉන්නට සහ ගර්බණී ඔබට ලබාගත යුතු සහ ලබා නොගත යුතු ආහාර වර්ග මොනාද කියලා මම කරන විඩියෝ සීරිසි එකේ අද තුන්වැනි වඩියෝ එක. අද මමෝ අලත් එක කතා කරන්නේ ගර්භාෂයේ සිසිල්කරවන ආහාර වර්ග. විශේෂයෙන්ම ගර්භාෂය ඇතිවන ලෙඩරෝග සඳහා හෝමූන වෙනස්කම් වගේම සිරුරේ ෂ්ණ ස්භාවත් බලපෑම් කරනවා. සමහරකාන්තාවන්ට උපතිම්ම සිරුරේ විෂ්ණස්භාවය තියෙන අතර සමහරයට ආහර මගින් වගේම පසුකාලීන වැතිවන ජීවන් රටාවේ වෙනස්කම් නිසා සිරුලු උෂ්නාධක වෙනවා මේඒ දිහට ාෂ ඇතිව ෂ්නාධික බව අනිවාරයම බලපෑම් කරන්නේ ඔබේ වටිනාම සිහිනේටයි. සිරු ීතිීන අධිගෘෂ්නාධික බව නිසා දරුපල ප්‍රමාද වෙනවාගේම මේ දරුපල ප්‍රමාධවීම නි ඔබට මානසිකාතතියයක් ඇතිවෙනවා. අවසානයේදිමි මානසිකාතය හේතුවවා නැතත් දරුපල ප්‍රමාන්දවීමට. මේආකාරයට මේ චාක්‍රයක් ලෙසින් ඔබට ක්‍රියාත්මක වෙන්න පටන්ගන්නවා. ඉතින් ඒ නිසා නිත්තර සිල් ආහාරපාන ලබාගනීම අනිවාර්යම ඔබ සින් සිදදුකලේතුයි. ද බල ද වි ද ോ න්ට ලාගන්න ුව සිසිල් ආහාර වර්ග කියලා. ඩිය පටාගන්න කලින් මගේ නල එක තාමත්වල සබස්ක්‍ර් කරනත්තන් සස්ක්‍රයි් කරන්න ඒගේම බෙල්ලයිකන්න එකත් කලික් කරන්න එතකට ම මේ වගේ අලුත් වඩිය එකක් දැන්ම උගලන්ට ඉක්ම නිම නොටිකේෂන් ලබාගන්න පුලුව. ඉතින් මුලින්ම් අපි මේ ගැන කතා කරදද අපි අනිවාරයෙන්ම සැලකිලිමත්වවෙන්න ඕනි පානවර්ග ගැන මොකද ආහාර වර්ගවලටත් වඩා අපේ සීරුඩේ උෂ්නාධික බව ඉතා ඉක්මනි සමනය කරන්න පුළුවන් වෙන්නේ අප ලබාගන්නා පාන වර්ග මගින්. එහිදී ජලය කියනී ඔගුලු අනිවාරයෙන්ම ගන්න නේ මඒ මගේ හැම වීඩියෝ එකකම් වගේ කියනයක් ජලය අනිවායම ලීටර් තුනකටත් වඩා දවසට ලබාගන්න පුළුවන්න්න විශේෂයෙන්ම උදේ වරුව තුළ වැඩිපුර ලීටර් එකක් වගේ ප්‍රමාණයක් බොන්න පුළුවන්න ඒ ගොඩක් හොඳයි ඔගොල්න්ගේ ශරිරයේ සිල් බව පවත්වා ගැනීමට ඒගේ තැබිල්ල එඒහෙත් ෙල්ලපනය කුරුම්බ පොල් වතුර කියනදේත් ඉතාමත් ගුණයි යෝගලන්ගේ සරුභා වැඩිකිරීමට වගේම ඔගොලන්ගේ සිරුරේ ෘෂ්නාික බව සමනය කිරීමට ඒ වගේම පලතුර විදිහට ගත් තම බෙලි කියනදේ ඉතාමත් ගුණයි ඒවගේම බෙලිමල් ඒ වගේම බෙලි කටු වේලලා යිට පසේක තම්බල එක පානයක් විදිහට බොන එකක සිරුරේ උෂ්නාධික බව සමනය කරන්න ඉතාමත් දායක වෙන දෙයක්. ඒ වගේම කොමඩු පිපින්්යා කැකිරී වගේම අලුපුහුල් වගේ දේවලුත් සිරුරේ උෂ්නාධික බව සමනය කරන ආහාර ඉතින් නිරන්තරයෙන් උගුලන්ගේ ආහාර වේලවල් අතරට මේ වගේ දේවල් එකතු කරගන්න අමතක් කරන්නා. එඒගේම එල්වලු වර්ගතාකරොත් එහෙම, අනිවාර්යම උෂ්නාධික සිරුක් තේෙන කෙනෙක් සීතල එලවලු ආහාරයට ගන්න මෝනේ. එහිදී විශේෂයෙන් මගුලන් නිවසේදී වනත් හදාගන්න පුළුවන්, දම්බල මෑ කරල්, බන්්ඩක්කා, කරවිීලල්. පත් ෝල වැට කොලු ඒ වගේ අම්රැල්ලගේෙඩී ඔගලන්ට ව්‍යාන්ජනයක් විදිහට වියලා කන්න පුළුවන්නක් ඒකත් ඔගලගි සිරේ උෂ්නාාක බව සමනය කරන්න ඉතාමත් හොඳ ඒ වගේම අම්බරැල්ලවල දලු සම්බෝලයක් හදල කන්න පුළුවන්නක් ඒකත් ඕෝගොල්ලගි සිරුරේ උෂ්නාධික බව සමනය කිරීමත් ඔගොලංගි සිරුරේ තියන සීණ මට්ටම මිසිආකාරයෙන් පාලනය කිරීමටත් එක උපකාරී වෙනවා. ම සහරයට යක් න දි ප ැබි ෙියක් හම දට ොනකට ගොලන් සසිීමමට ඩිවන්න පුළුවන් කියලා නිරෝගීසාමානි පුද්ගලෙක්ට එහම වැඩිවෙන්නන්නේ නැහැ යම්කිසි සණ මට්ම වැඩවීමේ අවධානමක් තියෙන කෙනෙක් හෝ ැනටමත් දිය වැඩිය අරෝගෙන් පෙෙන කෙනෙක්ට තමයි ඒය අවධානම තියෙන්නේෙ නමු තෝගොලො නිසි ලෙස බිහෙත්ගන්න වනම් ඒ වගේම කරවීල කෝවක් අදාළු ඒවම තෙබු කොල ඒවගේම ඇඹරැල්ලදාළු මේ වගේ දේවල් ෝගලන් සතීර දෙපාරක් වගේ ඕගොලන්ගේ ආර වේලට එකතු කරගන්න වන. ගැන ියවියතු ැ නම ොල වෛද පදිෙස් ලබා ගන්න වෛදිවරයාගේ උපදෙස් මත්ත, දිය වැඩියාව තියෙන කෙනෙක් අනිවරෙන් මෙ ආහාර වේලවල් ලබාගන්න. ඒ වගේම සව් බාර්ලී පොල්පලා වගේ දේවලුත් හොඳයි අනිවාර්ම සතිට සැරයක්වත් මේ වගේ දෙයක් බොන්න පුළුවන්න්නම්. ඉතාමත් ගුණයි විශේෂයෙන්ම සෞ් කියනදේ ගත් තම ඔගලන්ට ඒ හවස තුනට වගේ බොන්න පුළුවන්නම් පොල් කිරි හොඳට දාලා ඉතාමත් ඇඟ සිසිල් කරවන දෙයක් මොකද සමහරයට ටිකක් හවස්සේ ලබි වූහම සෙම ගති ඇවිස්සෙන්න්න බලනවා ඇතින් හඒනිසා සෞ් වගේ දේවල් බොනකොට ොගොලු හවස දෙක්ක තුන වගේ අතරකාලයේදී එක බොන්න පටන්ගන්න. ඒගේම තවත් විශේෂ දෙයක් තමයි, පොල්කිරි කැන්ඩ කියන උදෙසන ආහාරයක් විදිහට ගන්න පුළුවන්න්නම් පොල් කිරි කැන්දේ වගේම දියබත් වගේ දේවල් ඉතාමත් ගුණයි. ඔගලගේ සිරුර ඉතාමත් ඉක්මනීම සිල්රෙනවා ඒක ඔගොලන්ගේ ගර්භාශයේත්ෙන ශක්තිමත් බව වැඩිකිරීමටත් උපකාරී වෙනවා. ඒගේම කොලකඇන්ද විශේෂම කැහිබිත්තන් කියන කොලේ ඕගොල දන්නවනම් ඉතා මත් ගුණ මේ එකක ජෙලියක් වගේ හදලා තිර සිල් නහම කන්න තියෙන්නේ මේකත් ගොඩක් ශරයේ උෂණ බාව නැතිකරන දෙයක් ඉතින් කැහිබිත්තන් කොල හොයාගන්න පුළුවන් කෙනෙකන්නවන ඒක හද ලබන්න අනිවාරයෙන්ම ඔගලන්ගේ සිරුැති ෂ්නාික බව උගොන්ට කිසිම අතුරු අබාධයකින් තොරවම සමනය කරගන්න පුළුවන් දෙයක් තමයි කැහිබිත්තන් කොල කියල කියන්න. ඒ වගේ ජෙල්ලි විශේෂම ආගරගරවලින් හදන ජෙලි ඔගලන්ට ගොඩක් ගුණයි ඒවගේම කිරිබත්ගේදේල් ශෂව මුංන් ඇයට කිරිිබත් වගේ දේවල් උදැසන ආරයක් විදිහයට ගන්න පුළුවන්න මුං ඇයට කැන්ද ඒවගේ මුන්යට ආහාරයට ගන්න පුළුවන්න ඒවත් ඕගලාන්ගේ සිරුරෙසිල් බව වැඩිකිරීමට උපකාරී වෙනවා. ඒගේ දෙක් ලාපොත්තු වෙන කෙනෙක් විශෂේම සබවීම ැටල තියෙන දරෙක් බලාපොත්ව ඉන්න කෙනෙ රැයක් පෙන්ඟවූ කසකසාහට උදෑසන හිස් බඩ පානය කිරීම ඔගලාන්ට ඉක්තාමාත් ගුණ විශෂයෙන්ම ඔග උදේට හොඳ පලතුර ජෝසකක් බොන්න පුලුවන් ඒකටත් මේ කසකසායට එකතු කරන්න පුළුවන්න ඒ ඔගොලන්ගේ ගර්භාෂ ක්තිමත් බවටත් ඔගොලන්ගේ සරභාය වැඩිකිරීමටත් ඒවගේ මෝගලන්ගේ උෂ්ණ ස්භාවය නැතිකිරීමටත් උපකාරී වෙනක්. ඒගේ උගල ධදන්තරේම උදේසන ආහාරයට මූන් ඇට කව්පි කඩලවගේ ධානි වර්ගම ආහාරයට ගන්න යොමු එන්න විශෂම හස උගලන්ට නැක්ක එකක් විදිහටත් මේ විදිහම ධානිවර්ග පවච්චි කරන්න පුළුවන්ම කොහම දාානි වර්ග පවිච්චි කරත් ඔගලන්ගේ සිරරි සිල් බව වැඩිකිරීම උගලන්ට පුළුවන් ගිතෙල් පවිච්චි කරන්නේ එතකොට ගිතෙල් කියනදේ සමහරයටට කන්න ආසනැඒ අපපිරිිය ස්භාවයක් ඇතිවෙනවා ඕගලන්ට පුළුවන් ගිතෙල් වලින් තෙම්ප්‍රාදු කරපු ධානි වර්ග කරන්නේ තකොට ඔගලන් නොදැනීම ගලන් ගිතෙල් ආහාරයට අරගෙන. ිතෙල් කියල කියන්නේ අපේ රටේ ලොකුවට පරිබෝජනයක් නැතත්, ඉන්දියාවතුල විශේෂම ගර්භනී කාතාවන්ට අනිවාරයම ලබාගෙන ආහාරයක් මොකද ගර්භෂය ශක්තිමත් බවට ඒවගේ දරවාගේ නිවර්ධනයට ගිතෙල්ලින් ලොකු පෝෂණයක් ලැෙනවා. ඇති ඔොගුලන්ට කොස් රෝල්ල අධානමක් තියවනල් දවසක් ඇර දසක් ගිතල් ේහහින්දි තුනක් වගේ ප්‍රමාණයක් ආහාරයට ගන්න ඒයින් ඔහගුලන්ගේ සිරුවට කිසිම හානයක් සිදුවන්නේ නැහැ. නමුත් අනිවාරයම ගිතෙල් ඕගොල්ලෝ ආහාරයට ගතයුතුමයි. ඒගේ සිරේ ෂ්න බව ැති කරලා උගුලන්ගේ සිරට සිල් කරන්න උගුල අනිෙකත් එලවල වර්ග පිසීමේදී විශේෂය මෝගොල්ු යහමින් පොල් කිරියෝ දන්න අප රට ඉන්න කෙනෙක් තියෙන ලොකමවාසයක් තමයි, පොල් කිරී ඒ වගේම ලප්ටි පොල් වගේ දේවල් ඔගලන්ගේ ආහාරවලට නිතර නිතර එකතු කර ගැනීම. ඒ ඕෝගලන්ගේ සිරට තියනෙන උෂ්ණ බව සමය කිරීමටත් යමයම් ලබාගන්න ආහාරවලින් එ උෂ්ණ බව සමනය කිරීමටත් විශෂයම ගොලන් දේල් මංයෝක්ක ඒ වගේම වම්බට වගේ දේවල් හදාද. ඒවායි තියෙන උෂ්ණ බව නැති කරලා එකසි සලාආහරයක් බවට පත්කිරීමට මේ පොල්කිරි කියන දේ ඕමනාව වෙන. ඒගේ ඔගලන්ට පුළුවන්න්න කරිිංචත් තෝගලන් හාරවලට වැඩිපුරිකදු කර ගැනීමට ඒ ඔගොලන් පොල් කිරිලින් ලබාගන්න කොස්ට්‍රෝල් ප්‍රමාණය පාලනය කිරීමට හේතුවක් නොවිශේම පොල් කිරී පොල්තෙල්වලින් එන්නේ ස්භාවිකව ගුණ කොස්ටරෝල් නමුත් ඇැම්මයිට කොස්ත්‍රෝල් පතිශති සිරේ වැඩිම හහිත්තුවෙන් සහරයකන පොල්කිල ආහාරයට ගන්න පා කියලා. ඉතින් මේ ගති ඔගොලන්ට ස්භාවිකෝ අප ආහාර වේලවල් මගින්ම සමනය කර ගැනීමට කරපිංචා යොදාගන්න පුළුවන්. ඉති මේ ආහාර පාන උගලන්ගේ සිරුට ක්ෂ්ාධක වමනිය කරලා සිරුඩ සිල් කිරීමට ගොඩා කඋපකාරී වෙනම නමුත්ම පුංචිටික්් එකක් කියන්න මේ සියලු දේමෙකවර පටන්ගන්න එපා මොකද සිරු ොඩක් කෘෂ්නාධක කෙනෙක්ට මේ විදිරි සිල් ආහාරය කළංගක් කළඟ නිතර බාගැනීමට පටන්ගත්තට පස්සේ අපේ සිරුර ඒට ප්‍රතික්‍රා කරන්න පුළුවන් ඔගලන්ට සැම වැඩි කරලා. ති ඒහින්දා මේ ආර වර්ග උගල්ලංකාර සටහන හදාගන්න ඔගුල කොයි වගේ වෙලාවල් වලටද ගන්න කියලා මොලින්ම සතියට දෙපාරක්වාගේ ඊට පස්සතේයට තු. රක් ඊල්ලඟට දවක් කර දවසක් ඊට පසගලන් දින පතාමුණත් ගන්නමිට ඔගොලන් ක්‍රමේ නොගොලන්ගේ සිර මේ සිල් ආහාරවලට හුරු කරවන්න විශේෂය මේ සිල් ආහරගන්නකොට හැකිතරම් උදආහරවේලටත් දවල් අආරවේලටත් මේආහාර වර්ග ලබාගන්න කොම දරුවෙක් බලා පොත්තුවෙන් ඉන්නගෙනෙක් රාත්‍රියආහරවෙල ඉතාමත් සහරල සැහල්ු ආහරවේ ලක්කරගන්න මතක තියාගන්න ඒ ඔගලන්ගේ කිරිසිහිනේ ඉක්මින් සැබෑරගන්න තවත් හේතුවක් වවි. ඉන්මං හිතනවා අද විඩියකෝගලන්ට රැදගත්වවෙ එන්නනැතිී කියලා තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි නැමත හමුෙමු ඔයාලා මේ ීඩියකට කැමතිනල් ලයි කරන්න ෂයා කරන්නඒවගේ චනල් එක සබස්ක්‍රයි් කරල දිගට මාත්්‍යෙක රැඳඉන්න ඔල සියලු දෙනාටම තෙරුවන් සරණයි.